මහනුවර පාතදුම්බර බන්ටිගොයම ආශ්‍රිතව පැලමැක්කන් බෝවීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව ගොවීන් පෙන්වා දෙනවා. ඔබ මේ දකින්නේ මහනුවර පාතදුම්බර ප්‍රදේශයේ වීගොවි තැනට මේ දිනවල අත්ව ඇති ඉරණමයි. පාතදුම්බර ගොවි පවුල් දහසක පමණ ජනතාව සිය වගාවන් ආශ්‍රිතව ව්‍යාප්ත වී ඇති පැලමැක්කන්ගෙන් සිය ගොයම රැකගන්නට දරන්නේ මහත් පරිශ්‍රමයක්. මේ ඉන්නේ තුන් දිනෙම මේ ඉන්නවා. මේ යන්නේ මේ ඇවිදින්නේ මේ. මේ ඇවිදින්නේ මේ යනවා පෙර මේ දෙන්නෙක් ඉන්නේ. මේ ඇවිදින්නේ පාතදුම්බර ගොවිබිම් අක්‍ර 200ක පමණ දැනටමත් පැලමැක්කන් ව්‍යාප්ත වෙමින් පවතින බව මේ ජනතාව පවසනවා. දැන් කියන්නේ අපි දැන් මාසයක් දෙකක් වෙනවා මේ වෙලේ මේ රෝගේ ඇවිල්ලා මේ අපි දැන් මේ නායතුරු සෙල තමයි මේ ගොවිතැන් කටයුතු කරලා තියන්නේ. ඉතින් අපිට මෙවුවා කියන්නේ අස්සන්නක් ගන්න බෑ මේ වෙනකොට මේ පඳුරාල මේ බණ්ඩි හීම් බණ්ඩි වෙන්න උන කාලෙ මේ මේක නිසා මේ කුමි උතුර නිසා ඒත් ඇත්තට කුමුරු පත්තල නැහැ. අපිට මේ මුකත් කරගන්න බැරි වෙනවා. ඉතින් මේ අපි බලපොරොත්තු වෙන්නේ මේකට යන්ති මේ පිළිමයක් උදලා මේක බේර ගන්න තමයි අපේ උත්සවය තියෙන්නේ කියලා. මෙම පැලමැක්කන් රංචු වශයෙන් ගොයම් ගසේ යුෂ උරා බීම හේතුවෙන් ගොයම් ගස් මැරි යාමේ තත්වයක් උද්ගතව තිබෙනවා. සාමාන්‍ය පැලමැක්කන් ගොයම් පැල සිටුවා දින 21ක් දක්වා කාල සීමාවේ ගොයම ආශ්‍රිතව දැකගත හැකි වුවත් වඩාත් ඛේදනීය තත්වයක් නිර්මාණය වී ඇත්තේ මාස දෙකක් පමණ වන බණ්ඩි ගොයමටද පැලමැක්කන්ගෙන් පීඩා ඇතිවීමයි.